අයිබෝවන් දරුවනේ ගෘහාර්ථක විද්‍යාව දැනුම් කඳුර YouTube channel එකට ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ 13 ශ්‍රේණියේ දෙවන පාඩම. 13 ශ්‍රේණියේ දෙවන පාඩමෙන් අපිට කතා කරන්න තියෙන්නේ යෝග්‍ය තාක්ෂණික උපක්‍රම භාවිතා කරගෙන ආහාර පරිරක්ෂණය සිදු කිරීම සම්බන්ධයෙන්. අපි මේ පාඩමේ පළවෙනි නිපුණතා මට්ටම, ඒ කියන්නේ 13 2 1 නිපුණතා මට්ටම වන ආහාර නරක්වීමට බලපාන සාධක විමර්ශනය කරයි කියන කොටස තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ආහාර පරිරක්ෂණය කරන්න බලපාන නැත්නම් ආහාර පරිරක්ෂණය කිරීම සඳහා බලපාන එකම හේතුවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මේ ආහාර නරක්වීම වැළැක්වීම. හරිද? එතකොට අපි ඉස්සරම දැනගෙන ඉන්න ඕනේ ආහාරයක් නරක් වෙනවා කියන්නේ මොකක්ද? කොහොමද ආහාරයක් නරක් වෙන්නේ? මොන වගේ හේතුද ආහාරයක් නරක් වෙන්න බලපාන්නේ? ඒ වගේම තමා නරක් වෙච්ච ආහාර පරිභෝජනය කළොත් මොන වගේ ප්‍රශ්නද ඇති වෙන්න පුළුවන්? මෙන්න මේ ටික සහ ආහාර නරක් වෙන්න බලපාන සාධක අපි ප්‍රධාන කොටස් තුනක් යටතේ අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලම අපි කතා කරමු මොකක්ද ආහාර නරක් වීමක් කියලා කියන්නේ. අපිට මෙහෙම කියන්න පුළුවන්. ආහාරයක තියෙන භෞතික ගුණාංග, රසායනික ගුණාංග, ජීව විද්‍යාත්මක ගුණාංග, ඊට අමතරව මේකේ තියෙන පෙනුම, හැඩය, වයනය, රසය, ගන්ධය, මෙන්න මේ තියෙන සාධක ටික වෙනස් වෙලා මිනිසාට පරිභෝජනයට ගන්න බැරි තත්වයට යම්කිසි ආහාරයක් පත් වෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ ආහාරය නරක් වුණා කියලා. පැහැදිලිද? එතකොට නරක් වෙච්ච ආහාරයක රසය වෙනස්, නරක් වෙච්ච ආහාරයක ගන්ධය වෙනස්, නරක් වෙච්ච ආහාරයක වයනය වෙනස්. මේ තියෙන ගුණාංග හැම එකක්ම ආහාර නරක් වීමදී වෙනස් වෙනවා. පැහැදිලිද? එතකොට මේ ආහාරයක් නරක් වීමේ තියෙන අනිසි ප්‍රතිවිපාක මොනවද? අපිට මොන වගේ බලපෑම්ද ඇති වෙන්න පුළුවන් නරක් වෙච්ච ආහාරයක් පරිභෝජනය කළොත්? පළවෙනි එක තමා ආහාර ආසාදනයක් නැති වෙන්න පුළුවන්. හරිද? සමහර ආහාර වර්ග තියෙනවා නරක් වුණහම අපිට ඒකෙන් යම් යම් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? මේ ආහාර මත ඉන්නවා ශුද්‍ර ජීවීන්. ශුද්‍ර ජීවීන් හැමතැනකම ඉන්නවනේ අපේ ශරීරය පුරා ශුද්‍ර ජීවීන් මිලියන ගණනකින් ඉන්නවා. හරිද? එතකොට අපි ගන්න ආහාරවලත් මේ කියන ශුද්‍ර ජීවීන් ඉන්නවා. හරිද? මේ ශුද්‍ර ජීවීන් අපිට හිතකර කට්ටිය සහ අහිතකර කට්ටිය කියලා කොටස් දෙකක් ඉන්නවා. අපි ඒවා පොඩි කාලේදී ඉගෙනගෙන තියෙනවා. එතකොට ආහාරයක් නරක් වෙනවා කියන තැනදී මේ ආහාරයේ ඉන්න අහිතකර ශුද්‍ර ජීවීන් ටික මොකද වෙන්නේ? තව තව වැඩි වෙනවා. ඒගොල්ලන්ගේ ගහන වර්ධන වේගය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ අහිතකර ශුද්‍ර ජීවීන් නර නරක් වෙච්ච ආහාරයත් එක්ක අපි පරිභෝජනය කළොත්ින් මොකද වෙන්නේ? අන්න අපිට විවිධාකාර ආසාදනයක් නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විබියෝ කොලෙරා කියන බැක්ටීරියාව ශරීරගත වුණොත්ින් ආහාරයක් එක්ක අපිට මොකක්ද හැදෙන ලෙඩේ? කොලෙරාව කියන ලෙඩේ හැදෙනවා. ඒ වගේම තමයි සල්මොනෙල්ලා කියන බැක්ටීරියාවක් ඉන්නවා. මේ සල්මොනෙල්ලා කියන බැක්ටීරියාව ශරීරගත වුණොත්ින් අපිට සල්මොනෙල්ලෝසිස් කියන රෝගයක් හැදෙනවා. මෙන්න ශුද්‍ර ජීවීන් නිසා අපිට හැදෙන ලෙඩ රෝග. හරි, අන්න ආහාර ආසාදන ඇති වෙන්න පුළුවන් නරක් වෙච්ච ආහාර අපි පරිභෝජනය කළොත්. ඒ වගේම තමයි මේ සල්මොනෙල්ලා බැක්ටීරියාව ගැන කතා කරනකොට මේගොල්ලෝ වැඩිපුරම ඉන්නේ මස්, බිත්තර වගේ සත්ව ආහාරවල. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඕගොල්ලන්ගේ MCQ ප්‍රශ්න වලට. එහෙම මේ ප්‍රශ්න එහෙම් මෙහෙම් දාන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මේ නරක් වෙච්ච ආහාරයක් අපි හඳුනගන්නේ කොහොමද? ආහාර නරක් වීම නැති වෙන තවත් අරසි ප්‍රතිඵලයක් තමයි මොකක්ද? ආහාරවල තියෙන මේ ශුද්‍ර ආහාරවල ඉන්න ශුද්‍ර ජීවීන් නිසා ඒගොල්ලෝ විවිධ රසායනික වෙනස්කම් ආහාරයෙන් සිද්ධ කරනවා. හරිද? මෙන්න මේ රසායනික වෙනස්කම් නිසා මොකද වෙන්නේ? ආහාරවල වර්ණය වෙනස් වෙනවා. උදාහරණයක් නරක් වෙච්ච බිත්තරයක් අපි කඩලා බැලුවොත් එමේ ඇතුලේ කළු පාටයි, සමහර වෙලාවට රතු පාට වගේත් වෙනවා. හරි, අන්න වර්ණය වෙනස් වෙනවා. ඇයි ඒ? ඒ ශුද්‍ර ජීවීන් ඇතුලේ ඉන්නවා නරක් වෙනකොට ඒගොල්ලෝ තව තව වර්ධනය වෙනවා. ඒගොල්ලෝ ඇතුලේ විවිධ රසායනික වෙනස්කම් සිද්ධ කරන ආහාරය තුල. ඒ නිසා මොකද වෙන්නේ? වර්ණයේ වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වර්ණයේ විතරක් නෙමේ රසය, පෙනුම, ගන්ධය මේ හැම එකක්ම වෙනස් කිරීමේ හැකියාව තියෙනවා අර කියන ශුද්‍ර ජීවීන්ට. ඒ නිසාම නරක් වෙච්ච ආහාරයක් අපි ගත්තොත් අපිට මොනවද දැනෙන්නේ? රසය වෙනස්, සුවඳ වෙනස්. හරි, ඒ වගේම
පෙනුම පෙනුමත් වෙනස් වෙනවා සමහර වෙලාවල් වලදී. ඒ වගේම වයනය ඇල්ලපුවම අපිට දැනෙන අර ටෙක්ස්චර් එක ඒකත් වෙනස් වෙනවා. මෙන්න මේව තමයි අපි නරක් වෙච්ච ආහාර පරිභෝජනය කරොත් ඇති වෙන්න පුළුවන් අනිසි ප්‍රතිඵල විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි වැදගත්ම කාරණාව ආහාර විෂවීම් සිද්ධ වෙන්න පුළුවන් නරක් වෙච්ච ආහාර පරිභෝජනය කළොත්. හරිද? ගොඩාක් වෙලාවට ආහාර විෂවීම් සිද්ධ වෙන්න බලපාන්නේ මේ නරක් වෙච්ච ආහාර පරිභෝජනයට ගැනීමම තමයි. කොහොමද මේ ආහාර විෂවීම සිද්ධ වෙන්නේ? මේකටත් බලපාන්නේ අර ශුද්‍ර ජීවීන්ම තමයි. පැහැදිලිද? ගොඩාක් ශුද්‍ර ජීවීන් ආහාරය මත වර්ධනය වෙන්න ඒගොල්ලෝ විවිධ පරිවෘත්තීය ඵල නිෂ්පාදනය කරනවා. මේ පරිවෘත්තීය ඵල සමහර අවස්ථාවලදී විෂ සහිත වෙන්න පුළුවන්. අන්නේ විෂ සහිත පරිවෘත්තීය ඵල සහිත ආහාර අපි ආහාරයට ගත්තොත් ආහාර විෂවීම අපිට ඇති වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ආහාර විෂවීම ඇති වෙන්න බලපාන බැක්ටීරියා විදිහට ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් වගේ බැක්ටීරියාවන් හඳුන්වන්න පුළුවන් වෙනවා. එතකොට මේ බැක්ටීරියාව ආහාර මත වර්ධනය වෙලා ශරීරයට එකතුනොත් එහෙම අන්න ඒ හේතුව නිසා ආහාර විෂවීම ඇති වෙන්න පුළුවන්. හරි, ඔන්න ඔය කරුණු ටික තමයි ආහාර නරක් වීමේ අනිසි ප්‍රතිඵල විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට අපි නැවත බලමු නරක් වෙච්ච ආහාරය කොහොමද අපි හඳුනගන්නේ. පළවෙනි එක වර්ණය, වයනය, රසය, පෙනුම, මේ ඔක්කොම වෙනස් වෙනවා. හරිද? ඒ වගේම තමයි නානුමය ස්වරූපයක් එනවා. උදාහරණයක් ඉදුල් වෙච්ච බත් එකක් අල්ලලා බලන්න, නිකන් නූල් ලැබෙනවා, නිකන් අර දියර ගතියයි. ආන් ඒකට තමයි මේ නානුමය ස්වභාවය කියලා කියන්නේ. ඒ වගේම තමයි ආහාරයේ අපි රසායනිකව බැලුවොත් එහෙම pH අගය උනත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් තියෙන ඕනේ pH අගයට වඩා වෙනස් pH අගයක් තමයි ආහාරයෙන් නරක් වෙනකොට ආහාරය මත ඇති වෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ හේතු සාධක ටික අපිට හඳුන්වන්න පුළුවන් ආහාර නරක් වුණොත් ඇති වෙන්න පුළුවන් වෙනස්කම් විදිහට. පැහැදිලිද? ඒ වගේම තමයි ඊළඟට මේ ආහාර නරක් වෙන්න බලපාන සාධක මොනවද? මෙන්න මේ ආහාර නරක් වෙන්න බලපාන සාධක ගොඩාක් අපිට කතා කරන්න තියෙනවා. මේ ඔක්කොම ටික අපි ගොඩවල් තුනකට දානවා. කොටස් තුනකට වෙන් කරනවා. ඒ කියන්නේ ආහාරයක් නරක් වෙන්න බලපාන සාධක තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ජෛවීය සාධක. ඒ කියන්නේ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. එතන දියන්නේ ශුද්‍ර ජීවීන්. ඒ වගේම තමයි භෞතික සාධක. ආහාරයට භෞතිකව සිද්ධ වෙන්න පුළුවන් හානි නිසා ආහාර නරක් වීම සිද්ධ වෙන්න පුළුවන්. මේ භෞතික සාධක යටතේ අන්න ඒව තමයි කතා කරන්නේ. ඒ වගේම ආහාරය තුළ සිද්ධ වෙන්න පුළුවන් රසායනික වෙනස් වීම. අන්න රසායනික සාධක. මේ දේවල් තමයි ආහාර නරක් වෙන්න බලපාන සාධක වෙන්නේ. මොනවද? ජෛවීය සාධක, භෞතික සාධක, රසායනික සාධක. හොඳයි, අපි මේ ආහාර නරක් වෙන්න බලපාන ජෛවීය සාධක ගැන ඉස්සෙල්ලාම කතා කරමු. ජෛවීය සාධක කියන්නේ ජීවීන්. මෙතනදී ශුද්‍ර ජීවීන් තමයි ප්‍රමුඛ ස්ථානය ගන්නෙ. ඒ වගේම ශුද්‍ර ජීවීන්ට අමතරව මහා ජීවීනුත් ආහාර නරක් වෙන්න දායකත්වයේ දක්වනවා. මහා ජීවීන් කියන්නේ අලිකොටි වලස් වගේ ලොකු සත්තුද? නැහැ, මහා ජීවීන් කියන්නේ ශුද්‍ර ජීවීන්ට සාපේක්ෂව ටිකක් විශාල අපේ පියවි ඇහැට පේන ජීවීන්. ශුද්‍ර ජීවීන් අපේ ඇහැට පේන්නේ නැහැ. උදාහරණයක් මහා ජීවීන්ට හූනෝ, කැරපොත්තෝ, කූඹි, මීයෝ, ආන් ඒ වගේ සතු තමයි මෙතනදී මහා ජීවීන් කියලා සලකන්නේ. අපි බැලුවොත් වැඩිපුරම ආහාර නරක් වෙන්න බලපාන ජෛවීය සාධක යටතේ ඉන්නේ ශුද්‍ර ජීවීන්. මේ ශුද්‍ර ජීවීන් කොහොමද ආහාර මත වර්ධනය වෙන්නේ? ශුද්‍ර ජීවීන්ට ආහාරයක් මත වර්ධනය වෙලා මේ ආහාරය නරක් කරන්න මේගොල්ලන්ට ඕනේ කරන සාධක ටිකක් තියෙනවා. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට හිතකර සාධක තියෙනවා. මේ සාධක ටික අපි අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක කියලා කොටස් දෙකක් යටතේ තමයි කතා කරන්නේ. හරිද? සරලවම කියනවා නම් ශුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න මාධ්‍යයක් ඕනේ, තෙතමනයක් ඕනේ, උෂ්ණත්වයක් ඕනේ, කාලයක් ඕනේ. ඒ ටිකනේ අපි ඒ කාර්යයන් වලට අමතරව ඒ කරුණු වලට අමතරව තවත් කරුණු ටිකක් ඇඩ් කරනවා. මෙතනදී අභ්‍යන්තර සහ බාහිර සාධක කියලා කොටස් දෙකකට කඩලා. මෙතනදී අභ්‍යන්තර සාධක කියලා කියන්නේ මේ ආහාරය ඇතුලේ, ආහාරය මත, ආහාරය තුල තියෙන සාධක තමයි ශුද්‍ර ජීවීන්ගේ මේ අභ්‍යන්තර සාධක විදිහට හඳුන්වන්නේ. උදාහරණයක් pH අගය. ආහාරය තුල තමයි pH අගය දෙන්නේ. මෙන්න මේ pH අගය මත ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය හෝ වර්ධනය අඩාල වීම සිද්ධ වෙනවා. පැහැදිලිද? ඊළඟට තෙතමනය. ආහාරයේ තෙතමනය තියෙන්නේ අන්න අභ්‍යන්තර සාධකයක්. හරිද? එතකොට pH අගය, තෙතමනය, ඊළඟට ඔක්සිකරණ ඔක්සිහරණ විභවය. මේ මොකද්ද?
කියලා දෙන්නම් ඒකත්. ඊළඟට පෝෂණ ද්‍රව්‍ය ප්‍රමාණය. ඔන්න ඔය ටික තමයි ශුද්‍ර ජීවීන්ට වර්ධනයට අවශ්‍ය කරන අභ්‍යන්තර සාධක විදිහට හඳුන්වන්නේ. පැහැදිලිද? රයිට්. අපි යම් මූලයකට pH අගය. මොකද්ද pH අගය කියලා කියන්නේ? සාමාන්‍ය විවිධ විවිධ ආහාරවල තියෙනවා විවිධ විවිධ pH අගයන්. හරි. අපි ගන්න ආහාරවල තියෙනවා ටිකක් ආම්ලික ගතිය වැඩි ආහාර. සාමාන්‍ය ආහාර ඊළඟට ආම්ලික ගතිය ගොඩාක් අඩු. හරි. අපි ප්‍රධාන වශයෙන් කොටස් හතරකට මේක කඩනවා. ඉහළ ආම්ලික, ආම්ලික ඊළඟට මධ්‍ය ආම්ලික සහ පහළ ආම්ලික කියලා කොටස් හතරකට. හරිද? මේ කොටස් හතරේදීන ආහාර වර්ග වෙනස්. සාමාන්‍යයෙන් අපි ඉහළ ආම්ලික ආහාරයක් ගත්තොත් pH අගය 3.7ට වඩා පහළයි නම් හරි අන්න ඉහළ ආම්ලික ආහාරයක්. මෙතනදී වැදගත්ම සාධකයේ පුතේ pH අගය එන්න එන්න අඩු වෙනවා නම් ඒ කියන්නේ ඒ ආහාරයේ තියෙන ආම්ලිකතාවය වැඩි වෙනවා. pH අගය වැඩි වෙනවා නම් ආම්ලිකතාවය අඩු වෙනවා. පැහැදිලිද? ආම්ලිකතාවය වැඩි ආහාරවල pH අගය ගොඩාක් අඩුයි. දැන් ඉහළ ආම්ලික ආහාර ගත්තොත් එහෙම pH අගය 3.7ට වඩා පහළයි. හරි. 3.7ට වඩා පල්හැට යන ආහාර තමයි ඉහළ ආම්ලික ආහාර විදිහට හඳුන්වන්නේ. ඔය අච්චාරු වගේ දේවල්, දොඩම් වගේ දේවල්. හරි. ඒවා ඉහළ ආම්ලික ආහාර. ඊළඟට සාමාන්‍ය ආම්ලික ආහාර කියන්නේ pH අගය 3.7යි ඊළඟට 4.5යි වගේ රේන්ජ් එකේ තියෙනවා. හරි 3.7යි 4.5යි වගේ රේන්ජ් එකේ තියෙනවා නම් ඒ අතර pH එකේ තියෙනවා නම් අපි කියන ඒවට සාමාන්‍ය ආම්ලික ආහාර. මොනවද ආම්ලික ආහාර වෙන්නේ? අපි ওই ආහාර වලට එකතු කරන තක්කලි ඊළඟට පළතුරු වන අඹ වගේ දේවල් ඒවා සාමාන්‍ය ආම්ලික ආහාර. 3.7යි 4.5යි අතර තමයි pH එකේ තියෙන්නේ. ඊළඟට තව pH එකේ වැඩි වෙගෙන යනවා 4.5යි 5යි අතර. 4.5 සහ 5 අතර ආහාර තියෙනවා නම් pH එකේ තුල ඒ ආහාර තියෙනවා නම් අපි කියනවා සාමාන්‍ය මධ්‍ය ආම්ලික ආහාර. හරි. අපි ඔය ගන්න සුප් වර්ග ඊළඟට එළවලු මිශ්‍රණ වගේ දේවල් මධ්‍ය ආම්ලික ආහාර. ඊළඟට pH එකේ 5ට වඩා ඉහළ යනවා නම් හරි මං කියවන්නේ pH එකේ ඉහළ යන්න යන්න ආම්ලික ගතිය පහළ යනවා. pH එකේ 5ට වඩා වැඩි නම් අපි ඒවට කියනවා පහළ ආම්ලික ආහාර. ඔය මස් වර්ග, කිරි වර්ග මේවා අයිති වෙන්නේ පහළ ආම්ලික ආහාර වලට. රයිට්. අපි දැන් ඔන්න pH අගයන් ටික දන්නවා, ආම්ලික සහ ආම්ලික නොවන ආහාර දන්නවා. ශුද්‍ර ජීවීන්ට වැඩිපුරම වර්ධනය වෙන්න පුළුවන් මේ pH range එකේ කොයි හරියද? අන්න ඒකනේ අපිට වැදගත් වෙන්නේ. හරි. ගොඩාක් ආම්ලික ආහාර වලට ශුද්‍ර ජීවීන්ගේ වර්ධන වේගය අඩුයි. හරි. වර්ධනය වෙන්නේ නැහැ කියනව නෙමෙයි අඩුයි. හරි. සාමාන්‍ය pH අගය වැඩි ආහාර. pH අගය වැඩි ආහාර කියන්නේ මොනවද? පහළ ආම්ලික ආහාර තමයි ඉක්මනට නරක් වෙන්නේ. උදාහරණයක් මස් කිරි වගේ තියෙන පහළ ආම්ලික ඉක්මනටම නරක් වෙනවා. එතකොට අපි ගත්තොත් එක එක ශුද්‍ර ජීවීන්ට වර්ධනය වෙන්න පුළුවන් pH අගයන් තියෙනවා කියලා මම කියවනේ. මම අර කලින් කතා කරපු එස්ටරියා කෝලි වගේ ශුද්‍ර ජීවීන් ගත්තොත් ඒගොල්ලන්ට 4.4 ඉඳන් 9 දක්වා රේන්ජ් එක 4.4 ඉඳන් 9 දක්වා pH පරාසයක ජීවත් වෙන්න පුළුවන්. වර්ධනය වෙන්න පුළුවන්. පැහැදිලිද? එස්ටරියා කෝලි වගේ කට්ටියට. නමුත් සමහර දිලීර වර්ගයේ ඉන්නවා. දිලීර කියන්නේ ශුද්‍ර ජීවි විශේෂයක්නේ. මේ දිලීර වලට පුළුවන් pH අගය 0.5 ඉඳන් 11 දක්වා විශාල පරතරයක වර්ධනය වෙන්න. හරි. 0.5 කියලා කියන්නේ ඉතාමත් ඉහළ ආම්ලික. හරි. දැන් ඉහළ ආම්ලික ආහාර වල අගය උනේ කීයද? 3.7ට පහළ. 3.7ට වඩා පල්ලෙහින් තමයි 0.5 ඉන්නේ. එතකොට 0.5 වගේ ඉතා ඉහළ ආම්ලික ආහාරයක උනත් දිලීර වලට වර්ධනය වෙන්න පුළුවන්. බැක්ටීරියා නෙමෙයි දිලීර. ඒ වගේම pH එකය 11 කියන රේන්ජ් එකටම යන්න පුළුවන්. කියන්නේ පහළ ආම්ලික වලත් අර පල්ලෙහම ලේයර් එක. හරි. පහළ ආම්ලික ආහාර අපි හැදින්වුවේ pH එකේ 5ට වඩා වැඩිනේ. මෙන්න 11ටම යනවා. එච්චර පහළ ආම්ලික ආහාරයක උනත් දිලීර වලට වර්ධනය වෙන්න පුළුවන්. දිලීර කිව්වම ඕගලන්ට ඔළුවට එන්නේ නැත්තම් මොකක්ද කියලා? පුස්. හරි. පුස් බැදෙනවනේ. දැන් අච්චාරු වලක් කාලයක් යනකොට පුස් බැදෙනවා. හරි. අච්චාරුට හංගල තියන්න කොහේ හරි. හරි. ඊට පස්සේ මාසිකින් දෙකකින් අරගෙන බලන්න පුස් බැදිලා තියෙනවා. හරි. පාන් ගෙඩියක් පුස් බැදෙනවා. මස් වලත්
जल प्रमाण आहार नरक बलपान शुद्र जीवीन वर्धने बलपान हर मे जल सचल जल सह अचल जल की अरे सचल समहार जलयती है ना समहार आहार वाल अंतर्गत जलय ये आहार तदिन्म बदलती है समहारे वाल बदलती है अरे ऐके आहार हट वतुर उरलती है ना अन्न तदिन बदलती है ना एक ये आहार इक्मंटम रखना अरे इलाक आहार लिहिल जलय बदलती है लोकोट जलय नैतना ये आहार न रखें चुट्टा कल साधक मंगे एप्पल गेडिया एह मत नोलो दिन पड़ी हर जम्बू गेडिया हर जम्बू गेडिया गहे तीन लसन दिलसी दिलसी तीन दिला हर मे जम्बू गेडिया गहे तीन गहट संबंध गेडिया दहे तीन दिलसी दिलसी हर राइट मेहम तीन जम्बू गेडिये पोत तीन मे हर मे पोत भूम नव हरे नव शक्ति मत हरे अर्धपारगम्य पटलिया मे पोत क्रियात्मक मे पोत हर वायुगोले ऑक्सीजन वातेट अतुलट गमन करान बह हरे शुद्र जीवींट ऑक्सीजन अत्यावश्य गोलंगे කටියුතු සඳහා සෛලිය ශෝෂණය සඳහා ඔක්සිජන් ඕනේ සමහර කට්ටි ඉන්නවා නිර්වායු බැක්ටීරියා වගේ කට්ටි ඒගොල්ලන්ට ඕනේ නැහැ මොකුත් හරිද නමුත් ආහාර නරක් වෙන්න බලපාන ගොඩාක් අයට ඔක්සිජන් ඕනේ එතකොට අර නැවුම්ව තියෙන පොත්ත හරහා ඔක්සිජන් යන්නේ නැහැ හරිද ආහාරයක් තුළට ඔක්සිජන් ගමන් කරනවට කියනවා ඔක්සිකරණය කියලා හරි ඔක්සිජන් කරනවා කියලා හරි මතක තියාගන්නකෝ ඔක්සිකරණය කියලා කියන්නේ ආහාරය තුළට ඔක්සිජන් යනවා ඔක්සිහරණය කියන්නේ මොකක්ද එහෙනම් ආහාරයේ ඇතුළේ තියෙන ඔක්සිජන් එළියට යනවා හරිද දැන් ජම්බු ගෙඩිය ඇතුළේ ඔක්සිජන් තියෙනවා පුතේ හරිද හැබැයි ජම්බු ගෙඩිය ඇතුළේ තියෙන ඔක්සිජන් වලට එළියට යන්න බෑ පොත්ත නැවුම්ව තියෙන නිසා අපි මොකද කරන්නේ ගහෙන් ජම්බු ගෙඩිය කඩලා ගන්නවා අරගෙන ඔන්න තියලා තියෙනවා මේ දයක් උඩින් ගොහින් හරි හරිද දවසක් දෙකක් තුනක් යනකොට මොකද වෙන්නේ अरे जम्बू गेडियर नैम गतिहते हंग गतिहाइन अरे दिवसेन गतिह दुकट मुखदेन्नी अर पोते सीम सिदुरु हेदेन हरद ए सीम सिदुरु हेदेन कोट वायुगोले तीन ऑक्सीजन आहारे अतुलटे ऑक्सीकरण पुलवा अतुले तीन ऑक्सीजन एलियटे अंड पुलवा ऑक्सीहरण पुलवा එතකොට ආහාරය ඇතුළට ඔක්සිජන් යනවා එනවා ඒත් එක්ක ඕනතරම් ශුද්ධ ජීවීන්ට ඇතුළට එන්න යන්න පුළුවන් ඇතුළේ ඉන්න කට්ටියට හොදට තමන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කරගෙන වර්ධන වේගය වැඩි කරගෙන අර ආහාරය කාල විනාශ කරන්න පුළුවන් අන්න ඔක්සිකරණ ඔක්සිහරණ විභවය පැහැදිලිද හරිද ඊළඟට ආහාරයේ තියෙන පෝෂණ ද්‍රව්‍ය ප්‍රමාණය ඊළඟ අභ්‍යන්තර සාධකය මේ පෝෂණ ද්‍රව්‍ය ප්‍රමාණය කියන්නේ මොකක්ද සමහර පෝෂක පදාර්ථ තියෙනවා ඉක්මනට නරක් වෙන. සාමාන්‍යයෙන් දැන් මෙහෙම ගත්තොත් ඔන්න තියෙනවා නිකන් හාල් ටිකක් තියෙනවා. හරිද? ඊළඟට තියෙනවා කිරි ටිකක්. ඊළඟට තියෙනවා මස් ටිකක් උයලා. හරි? ඊළඟට තියෙනවා අපි ගමු මොකක් හරි බනිස් කඩියක්. හරි? එහෙම තියලා තියෙනවා. මොකක්ද ඉක්මනටම නරක් වෙන්නේ ඕකෙන්? මොකක්ද නරක් වෙන්නේ ඉක්මනට? ඔය ඉක්මනටම නරක් වෙන්නේ කිරි එක. හරිද? ඇයි ඒ? කිරිවල තෙතමනය කොහොමත් වැඩි ජලය ප්‍රමාණය වැඩි. හරිද? ඊට අමතරව කිරිවල වැඩිපුරම තියෙන්නේ මොනවද? ප්‍රෝටීන්. කිරිවල ප්‍රෝටීන් අන්තර්ගත වෙනවා. ප්‍රෝටීන් අඩංගු ආහාර පුතේ ඉක්මනට නරක් වෙනවා. ඔය මස් මාළු වගේ දේවල් ඉක්මනට නරක් වෙනවා. හරි? ඒකයි ඒවා ඩිෆ්‍රීසර් වගේ දේවල් වලට දාන්නේ. හරි? අන්න පරිරක්ෂණ ක්‍රමවේදයන් ඒවා පීලක දවසේ කතා කරනවා. රයිට්.
ඔය අපි දැන් කතා කරේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට බලපාන අභ්‍යන්තර සාධක ටික. ඊළඟට අපි කතා කරනවා මේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට බලපාන බාහිර සාධක ගැන. බාහිර සාධක ගැන කතා කරනකොට පුතේ මෙතනදී අපිට කරුණු තුනක් ගැන කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ ආහාරය ගබඩා කරලා තියෙන උෂ්ණත්වය. හරි ඒක ආහාරයට අදාළ නැහැ. ආහාරෙන් බාහිර සාධකයක් ඒක. පැහැදිලිද? ඊළඟට වායු ගෝලීය ඔක්සිජන් ප්‍රමාණය. හරි ඒකත් ආහාරයෙන් එළියේ තියෙන දෙයක්. හරි වායු ගෝලයට අදාළ දෙයක්. ඊළඟට සාපේක්ෂ ආර්ද්‍රතාවය. ඒ මොකක්ද? හරි අපි කතා කරමු අන්න ඒ කොටස් තුන දැන්. හරිද? පළවෙනි එක ආහාරය ගබඩා කරලා තියෙන උෂ්ණත්වය. සාමාන්‍ය ශුද්‍ර ජීවීන්ට හොඳටම වර්ධනය වෙන්න පුළුවන් මේ කාමර උෂ්ණත්වයේදී තමයි. හරිද? ඒකයි අපි ආහාර පරිරක්ෂණයට යනකොට එක්කෝ සීතල වැඩි කරලා නැත්නම් රස්නේ වැඩි කරන්නේ. සාමාන්‍යයෙන් අපි උයනකොට වෙන්නේ මොකද්ද? රස්නේ වැඩි වෙනවා. එතකොට ශුද්‍ර ජීවීන්ට ඉන්න බෑ. හරිද? ඒ දැන් උදේ උයපු කෑම එක අපි හවසායි ගන්නකොට නිකම්ම කෑවොත් මේකේ ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. ඇයි? නිවිලා. ඒ නිසා මොකද කරන්නේ? ආයෙ රත් කරනවා. රත් කරනකොට මොකද වෙන්නේ? ශුද්‍ර ජීවීන් ඉවත් වෙනවා. පැහැදිලිද? අන්න ගබඩා කරලා තියෙන උෂ්ණත්වය ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට බලපාන විදිහ. ඊළඟට වායු ගෝලීය ඔක්සිජන් ප්‍රමාණය. වායු ගෝලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි නම් මොකද වෙන්නේ? ආහාර ඉක්මනට රක් වෙනවා. ඇයි ඒ? ඔක්සිජන් කියන්නේ ශුද්‍ර ජීවීන්ට වර්ධනයට බලපාන හිතකර සාධකයක්. හරි. එතකොට ඔතන ඔක්සිජන් තියෙනවා කියන්නේ ඔක්සිකරණ ඔක්සිහරණ විභවයත් වැඩි වෙනවා. එතකොට ඉක්මනට ආහාරය නරක් වෙනවා. හරි. ආහාර පරිරක්ෂණයේදී මොකද කරන්නේ? ඔක්සිජන් ටිකත් අයින් කරලා දානවා. හරි. ඒ වගේ අපි ඉදිරියට කතා කරනවා. ඊළඟට සාපේක්ෂ ආර්ද්‍රතාවය. මේ මොකද්ද සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ? ඒ කියන්නේ පුතේ මේ වායු ගෝලයේ තියෙන ජල අංශ ප්‍රමාණය. දැන් මේ දවස්වල මේ වීඩියෝ එක කරන දවස්වල දැන් මේ වහිනවා. හරිද? වහින දවස්වලට මොකද වෙන්නේ? පරිසරයේ තෙත ගතිය වැඩි. වායු ගෝලයේ තියෙන ජල අංශ ප්‍රමාණය වැඩි. පායන කාලයට වඩා පායන කාලෙදී වතුර හොයන්නත් නැති වෙනවනේ. හරිද? එතකොට වායු ගෝලයේ තියෙන ජල අංශ ප්‍රමාණය ගොඩක් අඩු වෙනවා. පැහැදිලිද? එතකොට තෙතමනය වැඩි කාලෙටද ආහාර නරක් වෙන්නේ? තෙතමනය අඩු කාලෙද? සාමාන්‍යයෙන් වැහි කාලයේදී උයන බත් එක වුණත් ඉක්මනට නරක් වෙනවා. අම්ලකින් ආච්චිලකින් අහලා බලන්න වැහි කාලෙට වෙනකොට ඉක්මනට නරක් වෙනවා ආහාර. හරිද? ඒ ආහාර නරක් වෙන්න බලපාන්නේ අර කියන සාපේක්ෂ ආර්ද්‍රතාවය. සාපේක්ෂ ආර්ද්‍රතාවය කියලා කියන්නේ පුතේ වායු ගෝලයේ තියෙන ජල අණු ප්‍රමාණය. පැහැදිලිද? රයිට්. ඔන්න අපි ඔය කතා කරේ ශුද්‍ර ජීවීන්ට වර්ධනයට බලපාන බාහිර සාධක. අපි අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක කියන දෙක පිළිබඳවම ඔන්න කතා කළා. රයිට්. එතකොට අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයට බලපාන භෞතික සාධක පිළිබඳව. අපි මේ කතා කරේ මෙච්චර වෙලා ජෛවීය සාධක ටික ගැන. අපි ඊළඟට යනවා ඔන්න භෞතික සාධක ගැන කතා කරන්න. භෞතික සාධක කියලා කියන්නේ කෙලින්ම ආහාර හැසිරවීම සම්බන්ධව තියෙන ප්‍රශ්න. හරිද? ආහාරයක් නුසුදුසු විදියට හසුරවනවන. හරි. ආහාරය නරක් වෙන්න පුළුවන්. සමහර ඉන්න එළවලු කඩවලට ගියාම වට්ටක් එහෙම ලොරියෙන් බානකොට මෙහෙම උඩින් යවන්නේ. හරි. එහා පැත්තේ කෙනෙක් ඉන්නවා අල්ලන්න කියලා යවනවා මෙහෙම පාස් කරනවා. හරි. වැටුනොත් එහෙම බිම වැටුනොත් තැලෙනවා. හිමීට එක ගිහිල්ලා අර ගොඩ උඩින් තියනවා. මොකද වෙන්නේ? තැලිච්ච ගමන් ඒ තැලිච්ච තැනින් අර ඔක්සිකරණ ඔක්සිහරණ විභවය බිඳ වැටෙනවා. පැහැදිලිද? බිඳ වැටිච්ච ගමන් ශුද්‍ර ජීවීන් යන වැතුරට. ඒ නිසා තැලිච්ච ආහාර ගන්න එපාන නුසුදුසු හැසිරවීම. ඊළඟට නුසුදුසු ප්‍රවාහන ක්‍රම. හරි. සමහර කට්ටිය බෝංචි අනම්මනම් ඔක්කොම ටික ලොරියේ ගෝණිවල පටවලා ගෝණි උඩ නිදි. හරි. එනකොට නිදි කට්ටිය. එතකොට මොකද වෙන්නේ? බෝංචි කිලෝ 50ක් නම් ගෝණියට දැම්මේ කිලෝ 10ක් 15ක්වත් අයින් කරන්න වෙනවා. ඇයි ඒ? තැලිලා. හරි. ඒ වගේ අර ගෝණි වල දාපම ගොඩක් වෙලාවට තැරෙනවා. හැබැයි මෑතකදී අර ප්ලාස්ටික් කූඩ සහ ලී කූඩ හඳුන්වලා දුන්නා. ඒකෙන් පොඩ්ඩක් අර තැරෙන පොඩි වෙන එක අවම කරගන්න පුළුවන්. හරි. එතකොට නුසුදුසු ප්‍රවාහන ක්‍රම පාවිච්චි කරනවා කියන්නේ ආහාරයට හානි සිද්ධ වෙනවා වැඩි. ඒ වගේම තමයි නුසුදුසු ඇසුරුම් ක්‍රම. හරි. ආහාරයක් ඇසිරීම කියන එක ගොඩක් වැදගත්. ඇසුරුම කියන එකත් ගොඩක් වැදගත්. හරි. අපිට ඇසුරුම් ගැනත් මේකෙදි කතා කරන්න තියෙනවා. හරිද? එතකොට නුසුදුසු ඇසුරුමක ආහාරයක් අපි ඇසුරුම් කළොත් ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් ඒ ආහාරයට හානි සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක්. දැන් සමහර කට්ටිය කඩේට යනවා පාන් බනිස් මොනව හරි ගන්න බේකරියකට යනවා. හරි. බේකරියෙන් දෙනවා පාන් එක ඔතලා පත්‍ර කඩදාසියක ඔතලා ඔන්න බෑග් එකකට දාලා දෙනවා. ෂොපින් කවර් එකකට දාලා දෙනවා. හරි. ගෙදර ඇවිල්ලා ගන්න පාන් ගෙඩිය කපන්න
प्रवृत्ति हरी यार पत्र प्रवृत्ति पांगे दीयन हरी ये मुखदेन पुते ये पत्र काबन प्रिंट करबन अपे शरीर अपे शरीर पिलिका वगे रोग पुलवाणसम पाविचिकर नी आहार असुरूम करसुरूम क्रम आहार नरक सह अट हानिवेन्न एव हेतु इलाकट दुर्वल गबडा तत्व आहार गबडा कर विधि अणु प्रश्न अतिवेन्न पुलवा हरि उदाहरण आहार गबडा कर भूमि तेल पेट्रोल तिनर मेसी मधुर कृमिनाशक हरि तेल बेहेजादी गबडा कर आहार नरक सह विषवेन्द एक बलपान कुलवान हरि इलगट असंपूर्ण निष्पादन क्रियावली साधकया आहार नरक बलपान तवात्क साधकया हरि मुखग्न असंपूर्ण निष्पादन क्रियावली ඔගලට මතකයි අපි ලිපිඩ ගැන කතා කරනකොට කතා කරා ට්‍රාන්ස්මේද අම්ලය ට්‍රාන්ස්මේද අම්ලය කියන්නේ එළවලු තෙල් හයිඩ්‍රජනීකරණය කියන ප්‍රොසෙස් එකේදී බාගට නවත්තලා ගත්තොත් හරි අන්න එතන තියෙන්නේ අසම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියක් හරි ඊට අමතරව තව තව ක්‍රියාවලිය අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් ඒ වගේ තත්ත්වවලදී ආහාරයක් නරක් වෙන්න ඒක හේතුවක් වෙනවා පැහැදිලිද අපි ඔය කතා කරේ ආහාරයක් නරක් වෙන්න බලපාන භෞතික සාධක ටික ඊළඟට මුතේ අපි කතා කරනවා මේ ආහාර නරක් වෙන්න බලපාන ජෛව රසායනික වෙනස්කම් හරි ජෛව රසායනික සාධක යටතේ තමයි ඊළඟ කොටස් ටික අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාරයක් නරක් වෙන්න බලපාන රසායනික ක්‍රමවේදක් තියෙනවා රසායනික සාධකක් තියෙනවා උදාහරණයක් තමයි දුබුරු වීමේ ප්‍රතික්‍රියාව ඒ වගේම ආහාර මුඩු වීම මේ කොටස් දෙක තමයි අපිට කතා කරන්න තියෙන්නේ මෙතනදී. දුබුරු වීමේ ප්‍රතික්‍රියාව කියන්නේ දැන් සමහර මේ දුබුරු වීමේ ප්‍රතික්‍රියාව ගැන කතා කරනකොට මේක අපිට ක්‍රම දෙකකට කතා කරන්න පුළුවන්. එකක් තමයි එන්සයිමීය දුබුරු පැහැවීම. අනිත් එක තමයි එන්සයිමීය නොවන දුබුරු පැහැවීම. හරිද? එන්සයිමීය දුබුරු පැහැවීම ගැන අපි කතා කළොත් තින් මේක සිද්ධ වෙන්නේ ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති අර්ථාපල් ඊළඟට වම්බටු ඇපල් වගේ පළතුරු කෙසෙල් මේවා කපල ටිකක් වෙලා තියලා තියෙනකොට නිකන් අර දුබුරු පාට වෙනවා අපි කියන්නේ කහට පිපෙනවා කියලා අන්න ඒ ක්‍රියාවලියට තමයි මේ එන්සයිමීය දුබුරු පැහැවීම කියලා කියන්නේ කොහොමද මේක සිද්ධ වෙන්නේ මේක සිද්ධ වෙන්න බලපාන හේතුව විදිහට හඳුන්වන්න පුළුවන් ඒ ආහාර තුල තියෙන පොලිෆිනෝල් සංයෝග පැහැදිලිද ඒ ආහාරය තුල තියෙනවා පොලිෆිනෝල් කියලා සංයෝගයක්. හරි උදාහරණයක් ඔය අලු කෙහෙල් අර්ථාපල් ඇපල් වගේ දේවල් වල ඇතුලේ තියෙනවා පොලිෆිනෝල්. හරිද? මේ පොලිෆිනෝල් සංයෝග සහිත ආහාරයක් අපි කපනවා. කපපු ගමන් අර පොලිෆිනෝල් සංයෝග මොකද වෙන්නේ? වාතයට නිරාවරණය වෙනවා. හරි ඔය ගෙඩිය පිටින් තියෙද්දි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පොත්ත තියෙන නිසා. අපි ඒක කපපු ගමන් මොකද වෙන්නේ? වාතයට නිරාවරණය වෙනවා. මෙහෙම වාතයට නිරාවරණය වෙනකොට මොකද වෙන්නේ? වායුගෝලයේ තියෙනවා ඔක්සිජන් මේ ඔක්සිජන් ඇවිල්ලා අර පොලිෆිනෝල් සංයෝගات එක්ක ගැටෙනවා අපි කියනවා ඒකට පොලිෆිනෝල් ඔක්සිඩේස් තත්වය කියලා හරිද පොලිෆිනෝල් තියෙන ආහාරයේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් ඇවිල්ලා දෙකේකට ඔන්න වදිනවා වැදිලා වෙනම සංයෝගයක් හදාගන්න ඒ අවස්ථාවට අපි කියනවා පොලිෆිනෝල් ඔක්සිඩේස් අවස්ථාව කියලා මේ විදිහට දෙන්න එකට එකතු වෙලා වෙන වෙනම කියන්නේ වෙන වෙනම අර බහු අවයවික සංයෝගයක් හදනවා හරිද අන්නේ සංයෝගයේ පාට තමයි දුබුරු පාට ඒකයි ඒ ආහාරවල කහට පිපෙන එහෙමත් නැත්නම් දුබුරු පාට වෙන්නේ ඔන්න ඕක තමයි එන්සයිමීය දුබුරු පැහැවීමේ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ එතකොට අපි කලින් කතා කරා එන්සයිමීය නොවන දුබුරු පැහැවීම කියලා හේකුත් තියෙනවා ඒ මොකක්ද ඒ මේක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් බේකර නිෂ්පාදනවලදී හරිද බේකර නිෂ්පාදනවලදී මේ එන්සයිමීය නොවන දුබුරු පැහැවීම ගැන අපිට කතා කරන්න තියෙනවා ඒ වගේම ඔය පුඩින් හදද්දි කැරමල් පුඩින් වගේ දේවල් හදද්දිත් මේක වැදගත් වෙනවා හරිද ඒ කියන්නේ මේ එන්සයිමීය නොවන දුබුරු පැහැවීමත් නැවත කොටස් දෙකකට බෙදෙනවා පුතේ හරිද පළවෙනි එක තමයි මෙලාඩ් ප්‍රතික්‍රියාව මෙලාඩ් රියැක්ෂන් එක දෙවෙනි එක කැරමලීකරණය හරි
මෙලාට් ප්‍රතික්‍රියාව සහ කැරමලීකරණය කියලා කියන්නේ එන්සයිමීය නොවන දුපුර පැහැවීමේ ආකාර දෙක. පැහැදිලි? රයිට්. අපි යනවා මෙලාට් ප්‍රතික්‍රියාවට. මොකක්ද මෙලාට් ප්‍රතික්‍රියාව කියලා කියන්නේ? මෙතනදී පුතේ එන්සයිම මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ආහාරයේ තියෙන ප්‍රෝටීන්. හරි ප්‍රෝටීන් කිව්වහම මෙතනදී ඇමයිනෝ අම්ල කාණ්ඩ. හරි එහෙම ගමුකෝ සරලම සාධකයේ විදිහට. එතකොට මේ ආහාරයේ තියෙන ඇමයිනෝ අම්ල තාපයත් එක්ක ප්‍රතික්‍රියා කරලා දුබුරු පාට වෙනවා. එහෙම කිව්වට නිකන් තේරෙන්නේ නැහැ වගේනේ. හරි. ඕගොල්ලෝ ඉස්කෝලේදී ප්‍රැක්ටිකල් එකට මාළු පාන් හදනවා. හරි ගොඩාක් කට්ටිය මේ වෙද්දි මාළු පාන් හදලා ඇති. එහෙම නැති කට්ටිය මාළු පාන් දැකලා තියෙනවනේ, මාළු පාන් කාලා තියෙනවනේ. මේ සමහර මාළු පාන් තියෙනවා අර හෙනවට දිලිසෙන ලස්සන මතු පිටක් තියෙනවා. දුබුරු පාට රන්වන් දුබුරු පාට ලස්සන මතු පිටක් තියෙනවා. හරි. සමහර මාළු පාන් ඉස්සලා එහෙම නැහැ. නිකන් උඩ කුඩු කුඩු වගේ සුදු පාට මතු පිටක් තියෙන්නේ. හරි නිකන් පිටි ගාලා වගේ. හරි. කොහොමද මේ වර්ග දෙකක් හදාගන්නේ? ඔය මාළු බලිස් හදනකොට නැත්තම් මේකේ ඕනම නිෂ්පාදනය ගන්න පුළුවන්. හරි. මේ බේස් නිෂ්පාදනයේදී තෝක් කරනවා. හරි. මෙතනදී කරන්නේ අර මාළු බලිස් මතු පිටවත්තට බිත්තර සාරු ආලේප කරනවා. බිත්තර සාරු වල මොනවද තියෙන්නේ? ඇමයිනෝ අම්ල. හරිද? එතකොට මෙන්න මේ ඇමයිනෝ අම්ල තවරලා, ඒ කියන්නේ බිත්තර සාරු තවරලා මොකද කරන්නේ? අවන් එක ඇතුළට දානවා. අන්න ඇමයිනෝ අම්ල තාපය හමුවේ ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? රන්වන් දුබුරු පාට මතු පිට ඇති වෙනවා. පැහැදිලිද? ඒකට කියනවා මෙලාඩ් රියැක්ෂන්, එහෙමත් නැත්නම් මෙලාඩ් ප්‍රතික්‍රියාව කියලා. ඊළඟට එන්සයිමීය නොවන දුබුරු පැහැවීමේ තවත් එක ආකාරයක් තියෙනවා, කැරමලීකරණය. කැරමල් පුඩින් කාලා තියෙනවනේ. කැරමල් පුඩින් කාලා තියෙනවනම් කැරමලීකරණය කියන ඕගොල්ලන්ට අදහසක් තියෙනවා. හරි. ඒ කියන්නේ කැරමල් කියන්නේ මොනවද කියලා දන්නවනේ. පැහැදිලිද? රයිට්. එතකොට කැරමලීකරණය සිද්ධ වෙන්න කොහොමද ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ? ඒ සිදුවීම කොහොමද සිද්ධ වෙන්නේ කැරමලීකරණය කියන එක? මේකට බලපාන්නේ සීනි, එහෙමත් නැත්නම් සුක්‍රෝස්. හරිද? සුක්‍රෝස් තාපය හමුවේ ප්‍රතික්‍රියා මාලාවකට ලක් වෙලා තමයි කැරමලීකරණය, එහෙමත් නැත්නම් අර දුබුරු පාට වීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? කැරමලීකරණය කියන්නේ කැරමල් වුණාම මොකද වෙන්නේ? දුබුරු පාට වෙනවා. හරිද? මේක එකපාට දඩස් ගාලා සිද්ධ වෙන්නේ නැහැ. මේකෙත් අවස්ථා කීපයක් තියෙනවා. ඒ කියන්නේ කැරමලීකරණය එකපාට වෙන්නේ නැහැ, ටික ටික වෙන්නේ. හරිද? උදාහරණයක් අපි සීනි ටිකක් අරගෙන මේක pan එකකට දාලා ඔන්න ලිපේ තියලා ලිප පත්තු කරනවා. පත්තු කරාට පස්සේ ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? සීනි ටික ටික දිය වෙන්න පටන් ගන්නවා. මෙහෙම ටික ටික දිය වෙලා අර වර්ණය වෙනස් වෙන්න පටන් ගන්න අවස්ථාවක් තියෙනවානේ. අන්න ඒ අවස්ථාවට අපි නමක් දෙනවා කැරමලාන්. හරි. කැරමලී නෙමේ, කැරමලාන්. ඊළඟට අපිට මේක තව ටිකක් වෙලා අර තාපයටම නිරාවරණය කරලා තිබ්බහම එනවා කැරමලේන් කියලා අවස්ථාවකට. හරිද? කැරමලාන්, කැරමලේන් කියන අවස්ථාවකට එනවා. කැරමලේන් කියන අවස්ථාවකදී රන්වන් දුබුරු පාටක් තමයි මේකේ තියෙන්නේ. පැහැදිලිද? හරි. කැරමලාන්, කැරමලේන්, කැරමලේන් එකේදී රන්වන් දුබුරු පාටක් තවරත් කරනවා. එතකොට තමයි අපිට තද දුබුරු පාට එන්නේ. අන්න තද දුබුරු පාට ආපුවම තමයි අපි කියන්නේ කැරමලීන් කියලා. ඒ කියන්නේ එක පාටම සීනි දාලා කැරමලීන් වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? ඉස්සල්ලාම කැරමලාන් වර්ණය වෙනස් වෙන්න පටන් ගන්නවා. කැරමලේන් රන්වන් දුබුරු පාට වෙනවා. ඊළඟට තමයි කැරමලීන් කියන අවස්ථාවට යන්නේ තද දුබුරු පාට වීමට. පැහැදිලිද? අපි ඔය කතා කරේ දුබුරු වීමේ ප්‍රතික්‍රියාව ගැන. පැහැදිලිද? ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මුඩු වීම ගැන. මුඩු වීම කියලා කියන්නේ මොකක්ද? මේ මුඩු වෙන්න අනිවාර්යෙන්ම තෙල් හෝ මේද සහිත ආහාරයක් ඕනේ. හරිද? තෙල් හෝ මේද සහිත ආහාරයක් විවිධාකාරයෙන් රසායනික ප්‍රතික්‍රියාවට ලක් වෙලා පරිභෝජනයට ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා නම් අපි කියනවා මුඩු වෙලා කියලා. පැහැදිලිද? එතකොට මේ ආහාර මුඩු වෙන්න බලපාන හේතු සාධක කීපයක්ම තියෙනවා. පළවෙනි එක විතර අපිට හඳුන්වන්න පුළුවන් ඔක්සිකරණය නිසා මුඩු වීම. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔක්සිකරණය කියන්නේ මොකක්ද කියලා. ඔක්සිජන් එනවා ඇතුළට. හරි. බාහිර පරිසරයේ තියෙන ඔක්සිජන් මේ මේද හෝ තෙල් සහිත ආහාර ඇතුළට එනවා නම් අන්න අපි කියනවා ඔක්සිකරණය කියලා. ඔක්සිකරණය නිසා මුඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඒ ආහාර මත ඉන්න ශුද්ධ ජීවීන් නිසා ඒ ආහාර මුඩු වෙන්න
පුළුවන්. ඒ වගේම ඒ ආහාරයට කොහෙන් හරි ජලය මිශ්‍ර වුණොත්, උදාහරණයක් පොල් තෙල් වල වතුර ටිකක් දාලා බලන්නකො ටික දවසක් තියලා අන්න මුඩු වෙලා. හරිද? එහෙනම් ඔන්න මුඩු වෙන්න බලපාන සාධක මොනවද? ඔක්සිකරණය, ශුද්ධ ජීවීන්, ජල විච්ඡේදනය. ඔන්න ඔය හේතු සාධක තුන නිසා තමයි මුඩු වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමා මේ මුඩු වීම කියන එක ක්‍රම දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. හරිද? පළවෙනි එක තමා ස්වයං ඔක්සිකරණය. හරි? ස්වයං ඔක්සිකරණය කියලා කියන්නේ කාගේවත් බලපෑමක් නැහැ. එයා තනියම ඔක්සිකරණය වෙනවා. උදාහරණයක් ලිපිඩ සහිත ආහාරයක් හිරු වෙලියට වාතයට නිරාවරණය කරලා තිබ්බහම මොකද වෙන්නේ? නිකාම්ම එයා ඔක්සිකරණය වෙනවා. ඒකයි පොල් තෙල් බෝතල් එහෙම අර හුලං වදින්න නැතිව අවුව වඩින්න නැති තැනක තියලා තියන්නේ. හරිද? ඊළඟට තවත් ඔක්සිකරණය මේ මුඩු වීමක් තියෙනවා. එන්සයිමීය. හරි? එන්සයිමීය ඔක්සිකරණය. හරි? එකක් ස්වයං ඔක්සිකරණය, අනිත් එක එන්සයිමීය ඔක්සිකරණය. එන්සයිමීය ඔක්සිකරණයේදී සිද්ධ වෙන්නේ මොකක්ද? අර ඔක්සිකරණ ක්‍රියාවලියට, ඒ කියන්නේ ජලය සහ ලිපිඩ අතර යම් යම් ප්‍රතික්‍රියා සිද්ධ වෙලා ඔක්සිජන් බාහිරින් ඇවිල්ලා මේ සිද්ධ වෙන ඔක්සිකරණ ක්‍රියාවලියට අර ආහාරය තුල තියෙන එන්සයිම වලින් මොකද කරන්නේ? පොඩි උත්ප්‍රේරණයක් ලබා දෙනවා. හරි? ඒ ඒ ක්‍රියාවලියට නිකන් උදාහරණයක් අර ඇවිලෙන ගින්නට පිතුරු දානවා කියලා කියන්නේ. හරි? ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය තවත් වේගවත් වෙන දේවල් අපි සිද්ධ කරනවා. ආන් ඒ වගේ දෙයක් තමයි මේ එන්සයිමීය ඔක්සිකරණය කියලා කියන්නේ. ඒ කියන්නේ සිද්ධ වෙන ස්වභාවික ඔක්සිකරණ ක්‍රියාවලියට අර එන්සයිම ඇවිල්ලා තව සහයෝගය දීලා ඒක උත්ප්‍රේරණය කරනවා. පැහැදිලිද? එතකොට මුඩු වීම තව වේගවත් වෙනවා. පැහැදිලි? ඒ වගේම තමයි මේ මුඩු වීම වේගවත් කරන සාධක කීපයක් තියෙනවා. ඒ ටික ගැනත් අපිට කතා කරන්න සිද්ධ වෙනවා මුඩු වීම ගැන කතා කරද්දී. පළවෙනි සාධකය තමයි උෂ්ණත්වය. හරි? උෂ්ණත්වය අඩු වැඩි වෙනකොට මුඩු වීම වේගවත් වෙනවා. හරි? දැන් සමහර ප්‍රදේශවල උෂ්ණත්වය අඩුයි. එතකොට ඔය පොල් තෙල් එහෙම මිදිලා තියෙන්නේ. හරි? එහෙම මිදිලා තියෙනකොට ටිකක් අර මුඩු වෙන්න ඉඩ තියෙනවා. හරි? උෂ්ණත්වය වැඩි වුණාම ලොකු අවුලක් නැත. සාමාන්‍ය රූම් ටෙම්පරේචර් එක සහ පොඩ්ඩක් අඩු වුණාම මුඩු වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ වගේම තමයි කාලය. ගොඩාක් කාලයක් ඒ තෙල් එක එහෙම නිකන් තියලා තිබ්බොත් ඒත් මුඩු වීම තව වේගවත් වෙනවා. ඒ වගේම තමයි ආලෝකය. ඉරේලිය ඍජුවම ඒ තෙල් හෝ මේද සහිත ආහාරයත් එක්ක ගැටෙනවා නම් ආහාර ඉක්මනට නරක් වෙනවා, මුඩු වෙනවා. ඒ වගේම තමයි ජලය. ජලය තෙල් හෝ මේද සහිත ආහාරයකට එකතු වුණත් ඒ ආහාරය මුඩු වෙන්න බලපානවා සහ විවිධ උත්තේජක මේ ආහාරයට එකතු වීම තුලිනුත් ආහාරය මුඩු වෙන්න ඉඩ තියෙනවා. හරි පුතේ, ඔන්න අපි දැන් කතා කරාද ආහාර නරක් වීම සම්බන්ධයෙන්. අපි මුලින්ම කතා කරා ආහාරයක් නරක් වෙනවා කියන්නේ මොකක්ද, ඊළඟට නරක් වුණොත් මොනවද වෙන්නේ, නරක් වෙච්ච ආහාර හඳුනගන්නේ කොහොමද, නරක් වෙන්න බලපාන ප්‍රධාන සාධක වර්ග තුන මොනවද කියලා ජෛවීය රසායනික සහ භෞතික කියන සාධක තුනක් ගැන කතා කළා. මේ කතා කරපු සාධක තුන භාවිතා කරලා තමයි අපි ඉස්සරහට කතා කරන්න යන පරිරක්ෂණ ක්‍රමවේද සියල්ලම බිහි වෙන්නේ. පැහැදිලිද? හොඳයි පුතේ, එහෙනම් අපි ඊළඟ පාඩමෙන් මේ ආහාර පරිරක්ෂණයට අදාළ කොටස් කතා කරමු. මම හිතනවා ඕගොල්ලන්ට අද කතා කරමු මේ ආහාර නරක් වීම කියන කොටස පැහැදිලි වෙන්න ඇති කියලා. ඕගොල්ලන්ගේ විභාගයට අදාළ ප්‍රශ්න කීපයකුත් මේ අද කතා කරපු මේ ඒකකයේ තුරුණුත් විභාගයට ප්‍රශ්න එකතු කරලා තියෙන මේ නිසා පොඩ්ඩක් ඒ ගැන ඕගොල්ලෝ අවධානය යොමු කරන්න. ඕගොල්ලන් තව මොන හරි ගැටලු තියෙනවා නම් මේ කතා කරපු පාඩම සම්බන්ධයෙන් කමෙන්ට් එකේ දාන්න. කමෙන්ට් එකක් මම ඒකට ඕගොල්ලන්ට රිප්ලයි කරන්න. අපි එහෙනම් අපේ ඊළඟ පාඩමෙන් ඊළඟ දවසේ නැවත මුණ ගැහෙමු. එහෙනම් ආයි බෝවන්.